සුබ මධ්‍යහනයක් සිලුම මාධ්‍යවේදී මහත්මහත්මීන්ට අද දින මෙම මාධ්‍ය හමුව කැඳෙව්වේ විශේෂයෙන්ම දැනුම් දිය යුතු පණිවිඩ කීපයක් තියෙන නිසා. ඔබ දන්නවා ඊයේ දින රාත්‍රී 10ට ගරු ජනාධිපතිතුමා විසින් දිවයිනට බලපැත්වන පරිදි ඇඳුර නීතිය පනවනු ලැබුවා. ඒ අනුව අද දින උදෑසන 6 දක්වා තමයි මේ ඇඳුර නීතිය පැනවීම සිදු කළේ. අදින උදෑසන 6ට නැවතය අදින දහවල් 12 දක්වා දීර්ඝ කරනු ලැබුවා. නමුත් මේ වන විට අපි අද දින දහවල් 12න් පසුව මේ මැදිර නීති කාලයේ දික් නොකිරීමට ගරු ජනාධිපති තීරණය කළා තිනවා. ඒ අනුව අදින දහවල් 12න් පසු මැදිර නීතිය බලපැවැත්වීම අහෝසි වෙනවා. ඒ නිසා මහ ජනතාවට තමගේ දෛනික කටයුතු සිදු කරගෙන යාමට අවස්ථාව තියෙනවා සුපුරුදු පරිදි. නමුත් අපි විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා මේ උදාවන්නේ පශ්චාත් මැතිවරණ කාලය. ඔබ ඉතාම හොඳින් මැතිවරණයට පෙරත් මැතිවරණ දිනේදීත් මහජනතාව විදිහටම සාමකාමීව කටයුතු කරනු ලැබුවා. වෙනත් මැතිවරණට සාපේක්ෂව රට තුළ ඉතා සාමකාමී තත්ත්වයක් අපිට නිරීක්ෂණය වුණා. කෙසේ වෙතත් මේ ඇඳුර නීතිය පනවනු ලැබුවෙත් ඒ පැවති සාමකාමී තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාමේ අදහසින් තමයි මේ මැදිරි නීතිය ගරු ජනාධිපතිතුමා පනවන්නට තීරණය කළා තිබුණේ. ඒ වගේම ඒ තවදුරටත් අපි අපේක්ෂා කරනවා ඇඳිරි නීතිය අදින 12ට අවසන් වුණත් දවල් 12ට අවසන් වුණත් නොකඩවා ඔබගේ මේ පැවත්වාගෙන ආපු සාමකාමී තත්ත්වය මහජන සාමයට හා නීතියට බාධා නොවන ආකාරයට කටයුතු කරාවි කියලා. ඒ නිසා කුමන දේශපාලන පක්ෂයක් ජයග්‍රහණය කරත් කුමන දේශපාලන පක්ෂයක් පරාජයට පත් වුණත් ඔබ ජය හා පරාජය කියන දෙකම ඔබ මහජනතාවට හානියක් නොවන විදිහට, ඒ කියන්නේ ඔබගේ අසල්වාසියාට ඔබගේ ප්‍රදේශයේ පුද්ගලයාට හානියක් නොවන විදිහට භුක්ති විඳිය යුතු වෙනවා. විශේෂයෙන්ම මහජන සාමයට හා නීතියට හානියක් වන අවස්ථාවක පොලිසිය වහා මේ අවස්ථාවට මැදිහත් වෙලා කටයුතු කරනු ලබනවා. එය පාලනය කිරීම සඳහා අපි විටින් විට නිරන්තරයෙන් අපි කිව්වා කණ්ඩායම වශයෙන් රැස්වෙන්නට එපා, ඒ වගේම නීති විරෝධී දේවල් සිදු කරන්නට එපා, ඒ වගේම මැතිවරණ නීති උල්ලංඝනය කරන්න එපා. මේ කාරණා මේ පශ්චාත් මැතිවරණ කාල සීමාවටත් අදාළ වෙනවා. ඉදිරි සතිය තුළ සම්පූර්ණයෙන්ම වාහන පෙළපාලි ඒ පයින් යන ගමන් ගන්න පයින් ගමන් ගන්න පෙළපාලි මේවා පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම්. පොලිසිය මැදිහත් වෙලා අය නතර කිරීමට කටයුතු කරනවා. ඔබගේ සතුට හෝ ඒ පරාජය නීතියානුකූල නීතිය තුළ නීති රාමුවේ තුළ විඳගත යුතු වෙනවා. විශේෂයෙන්ම මේ මැතිවරණය ප්‍රකාශයට පත් කළාට පසුව ප්‍රචාරණ කාල සීමාව තුළ, ඒ වගේම නාම යෝජනා භාර දීමෙන් පසු විශාල වශයෙන් ප්‍රචාරණ කටයුතු ආරම්භ වුණා. ඒ අපේක්ෂකයන් විවිධ ලංකාව පුරාම යමින් විවිධාකාරයේ රැස්වීම් පැවැත්වුවා. කුඩා රැස්වීම්, විශාල රැස්වීම්, ඒ වගේම ආධාරකරුවන් විශාල වශයෙන් ප්‍රචාරය සඳහා රැස්වීම් පැවැත්වුවා. ඉතින් මේ කාල සීමාව තුළ ආධාරකරුවන් වශයෙන් ඔබ මහජනතාව විදිහට කටයුතු කරනු ලැබුවා කිසිම ආකාරයක බරපතල සිද්ධීන් රට තුළ නිර්මාණය නොවන ආකාරයට. මේ කාලය තුළ ශ්‍රී ලංකා පොලිසිය, ඒ වගේම පොලිසියට අනුයුක්ත පොලිස් විශේෂ කාර්ය බලකාය, ඒ වගේම පොලිසියට සහාය දෙමින් සිවිල් ආරක්ෂක බලකාය නිරන්තරයෙන් කටයුතු කරනු ලැබුවා මැතිවරණ දිනේදී, ඒ වගේම මැතිවරණයට පෙර අවස්ථාවලදීත්. ඒ වගේම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඔවුන්ට අපි විශේෂයෙන් ස්තුතිවන්ත විය යුතු වෙනවා. සිවිල් ආරක්ෂක බලකායටත් පොලිසියට මේ මැතිවරණය පැවැත්වීමේදී අවශ්‍ය ආරක්ෂක කටයුතු සඳහා සහාය දැක්වීම සම්බන්ධයෙන්, විශේෂයෙන්ම ප්‍රදේශවල තිබෙන හඳුනාගත් මර්මස්ථානවල පොලිසිය ආරක්ෂක රාජකාරී යොදවලා තිබුණා. එම රාජකාරී වලින් අපිට පොලිස් නිලධාරීන් මුදවා ගැනීමේ අවශ්‍යතාවය තිබුණා මැතිවරණ රාජකාරී සඳහා. ඒ සඳහා අපි ඔවුන් යුද හමුදා නිලධාරීන් යොදලා තමයි අපිට පොලිස් නිලධාරීන් ඒ සඳහා ලබා ගන්නට හැකි වුණේ. ඒ නිසා යුද හමුදාව නිලධාරීන් ලබා දීම සම්බන්ධයෙන් විශේෂයෙන් අපි යුද හමුදාවට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම
ඕනෑම අපදාව තත්ත්වයකට මුහුණ දීම සඳහා හමුදාවත් විශේෂයෙන්ම ස්වභාවික අපදා තත්ත්වවලට මුහුණ දීම සඳහා නාවික හමුදාව සහ ගුවන් හමුදාව පොරොත්තු සේවයේ රාජකාරී හිටියා මැතිවරණ කොමිෂන් සභාව සහ මේ සියලු අංශ සාකච්ඡා කිරීමෙන් පසු ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. වගේම මේ ආරක්ෂක කටයුතුවලදී ඔවුන් ත්‍රිවිධ හමුදාව විශාල සහයක් දැක්වූ අප වෙත පොරොත්තු සේවයේ රාජකාරී කිරීමෙන් ඉදිරියටත් ඒ කටයුතු සඳහා ඔවුන් සහය දක්වමින් සිටිනවා. ඒ නිසා මේ මැතිවරණය මෙතෙක් කල් මේ දින දක්වා පවත්වාගෙන ඒමට ඔවුන් විසින් දෙන ලද සහයෝගය සම්බන්ධයෙන් අපි විශේෂ ස්තුතියක් කරන්නට ඕන. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම මහජනතාව විදියට ඔබ විශාල වගකීමක් දරමින් කටයුතු කළා සාමය පවත්වා ගැනීමට. ඒ වගේම තමයි තවදුරටත් අපි මේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ සියලුම අපේක්ෂක මහත්මීන්ට අපේක්ෂක මහතුරුන්ට අපි ස්තුතිවන්ත යුතු වෙනවා. මොකද ඔවුන්ගේ ආධාරකරුවන් හා ඒ වගේම සම්බන්ධීකරණ නිලධාරීන් මාර්ගයෙන් මේ ආධාරකරුවන් නිසි පරිදි මෙහෙවමින් රට තුළ සිද්ධියක් ඇති නොවන ආකාරයට මහජන නීති හා සාමය පවත්වාගෙන යාමට පොලිසියට අවශ්‍ය සහය ලබා දෙමින් කටයුතු කිරීම සම්බන්ධව ඒ වගේම නිදහස සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීම සම්බන්ධව දැන් අද දිනේ 10:12ට මේ ඊ රාත්‍රී පනවන ලද ඇඳුම් නීති අවසන් වෙනවා. මා පෙර සඳහන් කර ආකාරයටම ඔබ සාමකාමීව කටයුතු කරන්න පොලිසිය සම්පූර්ණයෙන්ම දිවෙන පුරාම රාජකාරිය යොදවලා තියෙනවා. ඔබගේ ආරක්ෂාව සඳහා අපි ඔබගෙන් අපේක්ෂා කරන්නේ නීති හා සාමය පවත්වාගෙන යාම සඳහා වූ සහයෝගයයි.